අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් ගින්න හටගත් එමෙසී මෙසිනා නෞකාව කිරින්ද මුහුදේ සිට නාවික සතකුම් 480ක් නැගෙනහිරින් කාර්ය මණ්ඩල සමාජිකයෙකුත් අතුරුදන් ගින්න පාලනය කිරීමට ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායෙන් මෙහෙයුමක් ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි ජාතිය අමතන ජනපති ජනතා ගැටළු වලට විසඳුම් ලබා දිය යුතුයි සජිත් කියයි පොහොර අර්බුදය තව දුරටත් පොහොර ඉල්ලා අදත් රට පුරා විරෝධතා ඉහළ ගිය ඉන්ධන මිල පහළ බසීද තෙල් මිල වැඩි වෙනකොට කියන්නෙත් නැහැ අඩු වෙනකොට කියන්නෙත් නැහැ ඒවා රාජ්‍ය රහස් ජොන්ස්ටන් කියයි බැසිල් සුපිරි බලවතාද ජනතාවට සහන දෙන්න විපක්ෂයේ ප්‍රශ්න කරයි බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ප්‍රශ්න කරන්න විපක්ෂයට කිසිම අයිතියක් නැහැ ෂෙහාන් කියයි දින 46කට පසු මෙරට අඩුම කොවිඩ් රෝගීන් ඊයේ දිනෙන් වාර්තා වෙයි දීවර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරේ කොවිඩ් වැළඳීමියයි ආයතනවල කොවිඩ් පොකුරු වසන් කළොත් ප්‍රධානීන්ට වැඩවරදි රට භයානක අනතුරක් ඉදිරියේ හිටපු කතානායක කරූ කියයි දැන් දේශීය පුවත් කිරින්ද මහරාවන ප්‍රදීපාගාරයේ සිට නාවික සතබොම් 480ක් දුරින් වූ මුහුද ප්‍රදේශයේදී MSC මෙසිනා වාහන ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන තිබෙනවා අදාළ නෞකාවේ එන්ජින් කාමරේ හටගත් කියනෙන් එක් කාර්ය මණ්ඩල සමාජිකයෙකු අතුරුදන් වී ඇති බවයි ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය නිල ටිබ්‍රේකින් මේ සඳහන් කර ඇත්තේ කිරින්ද මහරාවන ප්‍රදීපාගාරයේ සිට නාවික සතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ MSC මෙසිනා නම් බාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ අතල නෞකාවේ එන්ජින් කාමරය තුල මෙම ගින්න හටගෙන තිබවයි. මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයින් 28 දෙනෙකු ගමන් කර ඇති අතර එන්ජින් කාමරය හටගත් ගින්නෙන් එක් කාර්ය මණ්ඩල සමාජිකයෙක් අතුරුදන් වී ඇති බවයි ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සිය නිල ට්විටර් ගිනුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලයිබීරියානු දජී යටතේ ගමන් කරමින් තිබූ මෙම නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියේදී ශ්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධි අතර සාගර කලාපයේදී මෙලෙස අනතුරටපත් වී ඇත්තේ මේ අතර ගිනි ගැනීමට ලක් වූ MSC මෙසිනා නෞකාවේ ඡායාරූප කිහිපයක් ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ නිල ට්විටර් ගිනුමේ මෙලෙස පළ කර තිබුණා MSC මෙසිනා නෞකාව 1995දී එනම් මීට වසර 26කට පෙර නිපද වූ බහලුම් නෞකාවක් වන අතර දිගින් මීටර 299.95ක සහ පල්ලින් මීටර 37.1කින් යුක්තයි. මේ අතර මේ මාස 20වනදා කොළඹ වරායට නාවික සතපුම් 9.5ක දුරකදී ගිනිගත් එක්ස්ප්‍රෙස් පෙළ නෞකාව හේතුවෙන් මෙරට පරිසරයට විශාල හානියක් සිදු වුණා. මෙම ගින්න හේතුවෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කළ නොහැකි බවටයි විවිධ මත පළ වී තිබුණේ. කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව පරිසරයට සිදු වූ හානිය ගණනය කළ හැකි බවයි. ලෝකයේ ඕනම දෙයක් ගණනය කරන ක්‍රමවේදයක් වෙන දැන් හානියක් සිද්ධ වුණාම අපි දන්නවා අනතුරකදී සාමාන්‍ය ජීවිතයේ එදිනදා ජීවිතයේ මෝටර රථ අනතුරක් සිද්ධ වුණොතින් අපිට යම්කිසි හානියක් වුණොතින් ඒ හානියේ සමහරලාට අපිට අනතුරක් නිසා අතක් හිමුණොත් පයක් හිමුණොත් නැත්නම් දරුවෙකුට පියෙක් මවක් අහු වුණොත් ඒ හානිය ගණනය කරන්න බෑ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ලෝකයේ පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක් අනුව හැමෝම එකඟතාවයකට පත් වෙලා තියෙන මෙන්න මේ වගේ හානියක් වුණොත් මේ විදිහට අපිට වන්දියක් ලබා ගන්න පුළුවන් හානි පූර්ණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ ආකාරයට පරිසර හානිය සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් තිබෙනු එහිදී අප විසින් ඔප්පු කළ යුතු යම්කිසි කාරණා තිබෙනු එකතු කළ යුතු දක්ෂ තිබෙනු. ඉතින් මේ ආශ්‍රිතව අපිට කටයුතු කරලා පුළුවන් වෙයි අපිට පරිසර හානිය ගණනය කරගන්න. ඒ පිළිබඳව අපිට විශ්වාසයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් මේක ගණනය කරලා ඉවර කරන්න බෑ කරන්න බැරි දෙයක් කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8:30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මේ අතර පොසොන් රාජ්‍ය මහෝත්සවයේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේ දීප පැවැත්වුණා. පොසොන් රාජ්‍ය මහෝත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වුණා.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනියට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහෝ දිනයේ තේමාව ලොව සෑම දිනා සුවපත් වේවා යන්නයි. මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 වනදා සිට 27 වනදා දක්වා පොසොන් සතිය තුල රතන සූත්‍ර දේශනාව, ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡා ඇතුළු විවිධ පින්කම් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කරන මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. SLT මොබිටෙල් සමාගම නිර්මාණය කර ඇති මිහින්තලා පුදබිමේ ත්‍රිමාණ රූපී ප්‍රතිනිර්මාණයේද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර poson.slt.mobitel.lk වෙත පිවිසීමෙන් මිහින්තලා පුදබිම දැක බලා ගැනීමට මින් අවකාශය සලසා දී තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ 8:30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාත්‍යංශය පවසනවා. ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කරන කතාව සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. මේ වන විට කොරෝනා මර්ධන වැඩපිළිවෙල ඉදිරියට සිදු කරගෙන ගියද ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් පාර්ශ්වයන් රැසක් එල්ල කරමින් සිටිනවා. එමෙන්ම දේශපාලනික වශයෙන්ද පක්ෂ අභ්‍යන්තරයන් තුල විවිධ මතවාදී ගැටුම්ද හටගෙන තිබෙනවා. ලෝකයේ මුහුණ දී සිටින කොරෝනා තත්ත්වය සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකයේද ඍජු බලපෑම් බෙල්ල වී ඇති පසුබිමකයි ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීමට සූදානම්ින් සිටින්නේ. ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදු කරන කතාවේදී ඉන්ධන මිල පොහොර ගැටලු ඇතුළු ජනතාව මුහුණ පා සිටින දෙවන ප්‍රශ්නවලට අවධානය යොමු කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. අපට දැනගන්නට ලැබී තිබෙනවා අද දවසේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කරන බවට විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන බරපතල ගැටලු 6කට විසඳුම් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. තෙල් මිල ඉහළ යාම තුල මේ රටේ ජන සමාජයේ සමස්තයක් හැටියට සියලුම දෙනා අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහත දමන්නට කටයුතු කරයි කියන කාරණා. මුළු රටම දන්නා කාරණාවක් පොහොර භාවිතය වෙනස් කිරීම තුළ ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට ප්‍රවේශ වීම තුළ අද අපේ රටේ ගොවි ජනතාව ඉමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් මේ පොහොර භාවිතය මේ වෙනස් කිරීම සැලසුම් සහගතව ක්‍රමිකව යම්කිසි ස්ථිර වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ කන්නේ ඉදිරි කන්නවල පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට දීවර ජනතාව අසරණ භාවයට පත් වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ දීවර ජනතාවට සොච්චමක සහනාධාරයකට මේ රටේ දීවර ජනතාව තක්සේරු කරන්නේ නැතුව දීවර ජනතාවට මේ සිදු වුණු හානිය තුළ රජයේ මැදිහත් වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. මාර්ගගත අධ්‍යාපනය මේ ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු. කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත් වීම මුළු රටම දන්නවා ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ. විශේෂයෙන්ම එන්නකරණයේදී ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අපි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙනවා. එදා ලබා දුන්නු ජනවරු තමන්ගේ ජීවිතවලටත් වැඩිය ආරක්ෂා කරගෙන ඒ ජනවරුම ආරක්ෂා කරමින් මේ රටේ ජනතාවගේ මේ දැවෙන බරපතල ප්‍රශ්නවලට කරුණා කරලා ඔබතුමාගේ ප්‍රකාශය තුළ විසඳුම් ලබා දෙන්නට තිරසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්න කියලා නැවතත් වරක් රටේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඉන්ධන මිල අඩු කරනු ඇති බවට පසුකීදා දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණියද මෙතෙක් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර අදත් රට පුරා ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණා.
ඉන්ධන වර්ග පහක මිල ගණන් ඉහළ දැමීමට රජයක තීරණය හමු වේ මේ වන විට රට තුළ දැඩි විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා කොරෝනා වසංගතය හමු වේ පීඩාවට පත්ව සිටින ජනතාව මෙලෙස ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තවත් අසීරුතාවයට පත්ව අවසන් රටේ ජනතාව අපහසුතාවයට පත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට ඍජුවම චෝදනා එල්ල වුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාටයි කෙසේ වෙතත් අමාත්‍යවරයා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය ජනාධිපතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයම ගත් තීරණයක් බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ විසින් උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අත්සන් තබා එය කතානායකවරයාට බාර දුන්නා. එවන් පසුබිමක දේශපාලන වේදිකාව තුළ කතා බහට ලක් වුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි විගස ඉන්ධන මිලෙහි යම් වෙනසක් සිදුවනු ඇති බවයි. මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඊයේ දින දිවයිනට පැමිණියද ඉන්ධන මිලෙහි තවමත් කිසිදු වෙනසක් සිදු වී නැහැ. මේ සමස්ත රටවැසියාම පොදු යහන ප්‍රශ්නයක් බැසිල් මහත්මය ආපු ගමන් මේ සියලු සහන අපට ලැබේවි කියලා මන්ත්‍රීවරු කියනවා ඇතැම් දෙනාත් මේක විශ්වාසයට ගන්නවා. පළවෙනිම ප්‍රශ්නේ මේකයි. එක පුජ්‍යලයකට එවන් බලතලයක් තියෙනවා නම් එක පුජ්‍යලයේ අවශ්‍යතා අනුව රටේ මේ ක්‍රියාමාර්ග වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් කුමටද අමාත්‍ය මණ්ඩලයක් එහෙනම් කුමටද ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් බැසිල් රාජපක්ෂ කියන්නේ 2005 ඉඳන් 2015 දක්වා සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න තිරේ පිටිපස්සෙන් ඉඳන් ක්‍රියාකාරකම් කරපු කෙනෙක්. ඒක මම පෞද්ගලික දන්නින්ද ඒ වගේ කීමෙන් කියනවා. පවුලව දක්ෂෝ ඉන්නවා නම් පවුලේ 6 දෙනෙක් ඉන්නවා නම් දැන් ක්‍රිකට් ගහනකොට රන්තුංග පවුලේ කී දෙනෙක් ක්‍රිකට් ගහුවද? බණ්ඩාරනායකලා කී දෙනෙක් හිටියද? සේනානායකලා කී දෙනෙක් හිටියද? ඒක රාජපක්ෂලා ඉන්නේ විතරද වැරද්ද? ඒක විපක්ෂේ මාතුකාවක්. අපේ රටේ සුපිරි බලවතා දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මොකද ජනාධිපති හිටියත් අගමැති හිටියත් මේ රටේ සුපිරි බලවතා වන බැසිල් රාජපක්ෂ නැතුව සහන දෙන්න බෑයි කියලානේ ඔය අමාත්‍යවරු කිව්වේ. දැන් ඉතින් සුපිරි බලවතා ඇවිල්ලා තියෙනවා. එතකොට සුපිරි බලවතාට බෝල පාස් කරන්න නැතුව ඔය සහන ටික දීලා අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්නට කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. කෙසේ වෙතත් රටේ ජනතාව මෙන්ම විවිධ පාර්ශවයන් විශ්වාසය පළ කර සිටින්නේ ඉන්ධන මිල අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගනු ඇති බවටයි. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් විරෝධතා සංවිධාන කර තිබුණා. එල් මිල පහලට දාන්න. කොවිඩ් සහනයක් දෙන්න. ජනතාවට සහන දෙන්න. කොරෝනා අඩු වෙලා යන්න. නියම සේවා අඩුවෙන් ඉන්න. එල් මිල අඩු කරලා දියව්. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයට ප්‍රශ්න කිරීමට අයිතියක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් එතුමා පාර්ලිමේන්තුවට එනවද නැද්ද යම් තනතුරක් බාර ගන්නවද නැද්ද කියන කාරණාව විරුද්ධ පක්ෂයේ ප්‍රශ්න කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක නායකත්වයේ අරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවේ නැත්නම් අද අපිට හිතෙනවා මේ සම්දානය තුළ අපි දෙමව්පියෝ නැති දරුවන් බවට පත් වෙනවා කියලා. ඒ හින්දා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ දක්ෂතාවය පෙන්නලා තියෙනවා විතරක් නෙවෙයි අපි පරාජයන් වලදී එතුමා වගකීම බාරගත්තා වගේම අගය කළ යුතු කාරණාව තමයි ජයග්‍රහණය තුළදී එතුමා කියන්න ගියේ නැහැ මම තමයි ජයග්‍රහණය කරේ කියලා. හැබැයි ඒ ජයග්‍රහණයන් පිටුපස්සේ හිටපු ප්‍රධාන එක පුද්ගලයෙක් කවුද කියන එක අපි රටම දන්නවා ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා පාර්ලිමේන්තුව එනවා කියලා කතාවක් තිබුණා අපි ඡන්දේ ජයග්‍රහණ කරපු දවසෙල්ලා. එතුමා තාම ආවේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතුමා එනකන් තමයි කොහමයි බලාගෙන ඉන්නේ. එන්නේ නැති එකයි ප්‍රශ්නේ. බැසිල් මහත්තයා ලංකාවේ හිටියා නම් තෙල් මිල අඩු වෙනවා කියලා රජයේ පාර්ශ්වයේ ඇමතිවරු කිව්වා. දැන් එතකොට බැසිල් මහත්තයා ලංකාවට ඇවිල්ලා තියෙන තුරු අද තෙල් මිල අඩු වෙන්නේ නැද්ද? විවිධ අය විවිධ දේවල් කියන ඉතින් ඒක ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. අපේ රජයේ තියෙන්නේ විවිධ පක්ෂ විවිධ දේවල් කියනවා. පොඩි පක්ෂ කියනවා.
ඉතින් අපේ පක්ෂෙත් කියනවා ඉතින් හැබැයි මතක තියාගන්න අපි යන්නේ ඒක ඉලක්කයක් කරා. තෙල් මිල අඩු වෙනවද? නෑ තෙල් මිල අඩු වෙනවා කියලා කවුරුත් කියලා නෑ. තෙල් මිල වැඩි වෙනකොට කියන්නෙත් නෑ අඩු වෙනකොට කියන්නෙත් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඌ කීයේ කී අඬ බෙරග ගහ කරන්නේ. ඒක තමයි සාමාන්‍ය දෙය වැඩි වෙනවා කියලා කිව්වේ. වැඩි උනේ අඩු වෙනකොටත් එහෙමයි. ඒවා රාජ්‍ය රහස්. මේ වන විට ලිහිල් කර ඇති සංචරණ සීමා සති අන්තයේදී වෙනසකට ලක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පළාත් අතර පවතින සංචරණයේ තවදුරටත් තහනම් වෙනවා. මේ අතර දින 46කට පසුව මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. මාස එකහමාරකට පමණ පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. පසුගිය මැයි මාස 8 වනදා මෙරට දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වූ අතර එය සටහන් වූයේ 1896ක් ලෙසයි. ඉන්පසු දෛනිකව රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වූ අතර දින 46කට පසුයි මෙරට අඩුම දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණේ. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1941. ඉන් කොවිඩ් රෝගීන් 24 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතයින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 386ක් ලෙසයි. මේ අතර ඇතැම් ආයතන වලින් කොවිඩ් රෝගීන් වාර්තා වුවද අදාළ ආයතන ප්‍රධානීන් විසින් ඒ බව සංගවා සිටින බවට තොරතුරු ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තුල අසත්‍ය වාර්තා වුණාම ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලින් බැහැරව ඒ ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු නිර්මාණය වෙන නිසා ඔවුන්ගේ PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය නොකර ඔවුන් රහසිගතව සංගවාගෙන කටයුතු කරන ආකාරයක්. ඒ නිසා අපි දැඩිව කියනවා සියලුම රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික ආයතන වලට තමන්ගේ ආයතන තුළ COVID-19 ආසාදිතෙක් වාර්තා වුණොත් ඒ සම්බන්ධව ඔවුන් නෛතිකමය වශයෙන් බැඳිලා ඉන්නවා අදාළ මහජන සෞඛ්‍ය පරිශෝරයා හෝ සෞඛ්‍යන්දාරියා දැනුවත් කරන්න. එහෙම අවස්ථා මිනිදිරියට වාර්තා වුණොත් නෛතිකමය ක්‍රියාමාර්ග ගන්නවා. වටවල පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. වටවල ප්‍රදේශයෙන් හමු වූ පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් සොයා නිරෝධය නිට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම රෝගීන් වටවල කුයිල්වත්ත, වැලියොය, දියගල හා ආක්‍රා ඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එකම පවුලේ සමාජිකයින් බවයි සෞඛ්‍යාංශය ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 23 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුත්කලින් 27 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2814ක් ලෙසයි. මේ අතර දිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ භාර සහකාර අධ්‍යක්ෂ HD රෝහිත ඇන්සලම් මහතා COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ දින ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් පීඩාවට පත් වූ දීවරින්ට වන්දි ලබා දීම වෙනුවෙන් ඒ මහතා දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකු බවද දීවර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දීවර ජනතාව වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා තොරතුරු රැස් කිරීමේ ශ්‍රේෂ්ඨ රාජකාරීවල නිරතව සිටි ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ එම රාජකාරී කටයුතු වල නිරත වෙමින් සිටි අවස්ථාවේදී විය හැකි බවයි එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. උන්වහන්සේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම උපකරණ සංකේතාත්මකව බහර දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ.
COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළ ඉල්ලීමකට අනුව කලුපෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රමදායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය අද නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට අප්ඩේට් ලංකා සමාගම මෙරට තුල වේගෙන් ව්‍යාප්ත වන COVID-19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙහිලා අඛණ්ඩව සහාය දක්වමින් පසුගිය 23 වනදා පර්ස් ඔක්සිමීටර් ඒකක පහක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබෙනවා. අප්ඩේට් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක අනුරුද්ධ අලුවිහාරයේ මහතා විසිනුයි මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත බාර දී ඇත්තේ. මෙම අවස්ථාව සඳහා අප්ෆීල්ඩ් සමාගමේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද එක්ව සිටියා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතින් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා. එසේම රට වසා තැබීම වළක්වා ගැනීම ජනතාව සතු වගකීමක් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. මේ ඩෙල්ටා ප්‍රභේදය අපේ දැන් තියෙන ප්‍රභේදයට වඩා 60-70 ගුණයකට වඩා පැතිරීම වැඩි. සාමාන්‍යයෙන් දැන් අපි අඳුනගෙන තියෙන අහඹුල් විදියට පරීක්ෂා කරලා රෝගීන් 5 දෙනෙක් වුවත් මේ අහඹුලස පරීක්ෂා වලින් ඔප්පු වෙච්ච නිසා අපිට නිගමනයකට එන්න පුළුවන් වෙනවා යම්තාක් දුරට තවත් රෝගීන් ඇති කියන එක. මොකද මේක අහඹුලස සොයාගත්ත දෙයක් නිසා. සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයකදී අපිට උපකල්පනය කරන්න පුළුවන් මාසයක් වගේ කාලයක් ඇතුළත ඉතාම වේගෙන් රෝගය පැතිරවීම. දැන් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රෙන් පැතිරිලා තියෙනවා රටවල් ගණනාවකම. ඒ විදිහටත් මේ ලංකාවේ වුණොත් එහෙම අපිට අපේ රෝහල් පද්ධතිය තියෙන 86,000ක් වන මුළු ඇඳම් ප්‍රමාණය ඔක්කොම හැම රෝගීන්ටම තියෙන මුළු ඇඳම් ප්‍රමාණය අභිබවා යන අවශ්‍යතාවයක් සමහර විට කොවිඩ් රෝගීන් වැඩිවීමක් වෙන්න පුළුවන්. මේ ප්‍රභේදය පළමුවෙන්ම ඉන්දියාවේ වාර්තා වුණ ඉඳලා මාස ගණනාවක් ගත වුණා ඉන්දියාව පුරා වසංගතයක් ලෙස යන්න. අපිට මේ මොහොතේ රෝගීන් හමු නොවීම මම හිතනවා අපිට මේ මොහොතේ සැනසෙල්ලක් වෙන්න පුළුවන්. නමුත් එදිනෙදා අපේ තියෙන මේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට තරම් කාරණාවක් නෙවෙයි කියන එක ඉතාම වැදගත් වෙනවා. මේක දා වේගයෙන් පැතිරෙන්න පුළුවන් කියන ප්‍රකාශයට සම්බන්ධව තියෙන අනිකුත් වැදගත් පණිවුඩය තමයි එසේ පැතිරෙන්නේ අපි පැතිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දුන්නොත් පමණයි. අපි දැනට ඉතා සතුටින් ඔබට කියන්න කැමතියි ප්‍රථමයෙන් වාර්තා වූ රෝගීන් 5 දෙනාට අමතරව මේ දක්වා තවදු කිසිදු රෝගියෙක් දැනට වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සෝදිසියෙන් සිටින කටයුත්ත නැත්නම් ඔබ දන්නවා ජීන් සීක්වෙන්සිං මගින් තමයි මේ ප්‍රභේදයන් ගැන දැනගන්නේ. එම කටයුත්ත තවදුරටත් එලෙසම පැවැත්වෙනවා. අහඹු සාම්පල වලින් රටේ සියලුම ප්‍රදේශවලින් මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇති හෝ ඇති නැති බව දැන ගැනීම සඳහා ජීන් සීක්වෙන්සිං පරීක්ෂණය දිගටම පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව භයානක අනතුරක් අභියස සිටින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අද වනවිට අපේ රට පවතින්නේ ඉතාමත්ම භයානක අනතුරක් අභියස. රට ආර්ථික වශයෙන් බංකොලොත්තු වීමේ අවදානමට අපි මුහුණ දී තියෙනවා. මේ අතර කොවිඩ් වසංගතය මුළු රටම වෙලාගෙන තිබේ. මෙවැනි භයානක තත්ත්වයකට රට වැටී ඇති වේලාවක පාලකයන්ගේ අන්තරෝමතික හිතුවක්කාරී තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටේ කෘෂිකාර්මාන්තයේ කඩාවැටෙන තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දිනෙන් දිනම කඩාවැටෙන විනාශයට යමින් පවතිනවා. දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් නැහැ. සමස්ත රාජ්‍ය සේවයම අද බිඳ වැටිලා තියෙනවා. එනිසා මේ රට මේ අවාසනාවන්ත තත්ත්වෙ මුදවා ගැනීමේ විශාල බාරදූර ජාතික කතවය ඉෂ්ට කිරීම මේ රටේ සෑම පුරවැසියෙකුම යුතුමක් වශයෙන් අපි හිතනවා. දැන්වත් අපි එකහු වෙලා මේ රට බේරගම්මු, රට ගොඩනගමු, එක්වෙමු, සමගියමු කියන පරිදි දෙන්න.
පවතින වසංගත තත්ත්ව මැදේ එකිනෙකාගේ කුසකින්න නිවීම මෙන්ම රෝගීන්ට සහන සැලසීම සිළු දෙනාගේ වගකීමක් බව කොළඹ අගරදකුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා උවදුරින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ තුගයක් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිත්‍යාග කිරීම කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු මැදුරේදී අද සිදු කෙරුණා. නූතන ඉතිහාසයේ අපිට එල්ල වෙච්ච ලොකු මානුෂීය තර්ජනයක් ලෙස මේ කොවිඩ් වසංගතය අපි දකිනවා. පුරවැසියන් හැටියට එකිනෙකා සමග අත්වැල් බැඳගත් යුතු කාලයක් උදා වෙලා තියෙනවා. මේ රට කවදා යථාර්ථවාදීව ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයට එයිද කියන්න අමාරුයි. එවැනි තත්ත්වයක මේ ජනතාවගේ බඩගින්න නැති කිරීම, ඒ වගේම මේ රෝගයට පත්වෙච්ච අයට සහන සැලසීම අපි හැම කෙනෙකුගේම වගකීමක් වෙනවා. මේ කාලයේදීම අපිට සිදු වුණා ව්‍යසන තවත් දෙකක්. ගම් වතුරෙන් බොහෝ පවුල් අනාථ වුණා. ඒ වගේම නැවක් ගිනි ගැනීම නිසා ධීවර ජනතාවට ලොකු පහරක් එල්ල වුණා. මෙහිදී විශේෂයෙන් මේ කොවිඩ් වසංගතය ගැන කතා කරද්දී අපේ අනාගත දරු පරම්පරාව ගැන හිතලා අපි මේ රිජ්වේ ආර්යා රෝහලට සුළු උපකාරය කරන්නට තීරණය කළා. විශේෂයෙන් මම අපේ වෛද්‍යතුමන්ලාට සහ හෙදෙහෙදියන්ට සෞඛ්‍ය සනීප ආරක්ෂා බලන ඒ පරීක්ෂක මහත්වරුන්ට ඒ සියලු දෙනාටම මගේ ප්‍රණාමයත් ස්තුතියත් පුද කරනවා. මොකද ඒ අය කරන්නේ තමන්ගේම ජීවිතය පවා ආරක්ෂිත නොවන තත්ත්වයකට පත් කරගෙන මේ රෝගීන්ට අප උපස්ථාන කිරීමයි. පොහොර අර්බුදයේ දිගින් දිගටම වර්ධනය වෙමින් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වී තිබෙනවා. කාබනික හා රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන්ද පවතින්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයක්. කාබනික පොහොර ආනයනය සඳහා මින් පෙර කැබිනට් අනුමැතිය හිමි වී තිබුණද ඉන් සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අද පෙරවරුවේ වාර්තා වුණා. කෙසේ වෙතත් එබඳු තීරණයක් ගෙන නොමැති බවයි පසුව සඳහන් වූයේ. පොහොර ආනයනය පිළිබඳ රජයේ ස්ථාවරය පිළිබඳ විමසීම සඳහා විෂයභාර අමාත්‍යවරයා මෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. රසායනික පොහොර ආනයනය අත්හිටුවීම පොහොර හිඟය මෙන්ම කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් පසුගිය දින කිහිපය පුරාම රජයට වරින් වර චෝදනා එල්ල කළ අතර එවැනි පසුබිමක් තුල අද දිනේද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පොහොර හිඟය ඇතුළු පොහොර ආශ්‍රිතව මේ වන විට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. රටේ පවතින පොහොර හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා බලංගොඩ ප්‍රදේශයේ පළාත් පාලන ආයතන කිහිපයක එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පිරිසක් බලංගොඩ නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගය සංවිධානය කළ තවත් උද්ඝෝෂණයක් ඇඹිලිපිටිය හිඟුර ආර වෙල්යායේදී පැවැත්වුණා. විරෝධතා පුවරු අතතිව ඒවා ප්‍රදර්ශනය කළ විරෝධතා කරුවන් සඳහන් කළේ තමන්ට ප්‍රමාණවත් පොහොර නොලැබීම හේතුවෙන් මේවන විට වගාවන් විනාශ වී ඇති බවයි. තාව ඉතා පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක ඒ කොරෝනා වසංගතය මේ පවතින බලධාරීන්ට පාලකයන්ට වාසියක් කරගෙන අද රටේ ජනතාව අනුතුරට හෙළලා දාලා මේ රටේ මෙච්චර කාලයක් අවුරුදු ගණනාවක් මේ රටේ මහා විශාල ගොවි පරපුරක් නිර්මාණය කර ගොවි සංස්කෘතියක් තිබිච්ච රටක් මේ කාලකන්ණි දේශපාලන හයි අරගෙන මේ රටේ තුනෙන් දෙක බලය අරගෙන කොරෝනා වසංගතයේ එදා වේල කන්න හොයා ගන්න බැරි අහිංසක ගොවි ජනතාවගේ පපුවට පිහියෙන් ගැනපු රාජපක්ෂලාට විරෝධය දක්වන්න වගකිය යුතු විපක්ෂයක් හැටියට අපේ මේ රටේ මේ වසංගතයත් එක්ක මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ අපි නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවගේ ගොවි ප්‍රශ්න විසඳන්න ගොවීන් එක්ක එකතු වෙලා අද ආණ්ඩුවට නොයසනදී ආණ්ඩුවේ බලධාරීන්ට ඇහෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි හදනවා. තේ කර්මාන්තයේ සිටින කිසිම රටක 100%ක ප්‍රතිශතයකවත් මේ කාබනික පොහොර සමග වැවිලි කර්මාන්තයේ යන්නේ නැහැ. යථාර්ථයේ මේක තමයි. එකපාරට මේ රසායනික පොහොර නතර කරලා ක්‍රිමිනාසිනික නතර කරලා අපිට දන්නවා අද රටේ තියෙන ප්‍රධානම අපිට තියෙන අවුල ඩොලර් නේ. ඒ ඩොලර් රුපියලා දෙන කර්මාන්තය තමයි තේ කර්මාන්තය. මේ තේ කර්මාන්තය දුවනවා. මේ දුවන කර්මාන්තය ඇදලා අල්ලලා
නැතිකර ලදාන වැඩේ තමයි මේ පටන් ගන්න තියෙන්නේ මේ කාබනික පෝර සංකල්පය මේ වැවිලි කර්මාන්තයට හරියන්නේ නැහැ එඳ මේක නැති කරලා දාන්න එපා ඒ වැවිලි කර්මාන්තයට අවශ්‍ය රසායන පෝර ටික ලබා දෙන්න කටයුතු කරන්න කියන එක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දෙමළ සමාජයේ පවතින සිරකරුවන්ට නිදහස ලබා දීම අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සහ උතුරේ සංවර්ධනය යනාදී ගැටළු සඳහා වත්මන් ආණ්ඩුව සුභවාදී ප්‍රවේශයකට එනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ ජනාධිපතිතුමාගේ නියෝගය යටතේ නිදහස් වුණු සිරකරුවන් අතර කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණු ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් තන් ත්‍රස්තවාදයේ තමන්ගේ දේශපාලනය කරගත්තා වූ දැනට සිරගත වෙලා ඉන්න 118 දෙනෙක් 19 දෙනෙක් වගේ ඉන්නවා ඒයින් 16 දෙනෙක් ඊයේ නිදහස් වුණා පොසොන් පුන් පොයේ දවසේ සිරකරුවන් නිදහස් කිරීම යනු දේශපාලන සංස්කෘතික තියෙන විශේෂ ලක්ෂණයක් යුද්ධයකදී හෝ යුද්ධෙන් පසුව හෝ සාමාන්‍ය අවස්ථාවලදී හෝ මෙව සිදුවීම ලෝකේ පුරා අපි දකිනවා එයින් කියවෙන ප්‍රධාන පාඩම නම් විශේෂයෙන් සසවාදී කටයුතු හා යුද්ධය සම්බන්ධයෙන් අත්පත් කර මේ අත්අඩංගුවට ගන්නා වූ සිරකරුවන් නිදහස් කිරීමෙන් කියවෙන්නේ අපි මේ යුද්ධයට ඔබට යාන්නට සූදානම් බව දෙමළ සමාජයේ තිබෙන ප්‍රධාන කනස්සල් තුනක් තිබෙනවා එකක් මේ සිරකරුවන් අනික අතුරුදහන් වූවන් පිළිබඳව සහ උතුරේ සංවර්ධනය මම හිතනවා රජය මේ පිළිබඳව ලබා ඇති ප්‍රවේශය සුභවාදී සහ දිසානතිය ඉතාම පැහැදිලිය මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා විශේෂයෙන්ම එතුමාට විශාල අසාධාරණයක් සිද්ධ වුණා පහුගිය රජය කාලේ ඒ පිළිබඳ සනාථ වෙනවා හඬපටවලින් ඒ හඬපටවලේ කාරණා ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ නඩු තීන්දුව දිහා බැලුවම යම් යම් විවේචන මේ රටේ හැමතැනම තිබ්බා ජනාධිපතිතුමන් දුමින්ද සිල්වා මහත්මයා ඇතුළු විශාල පිරිසකට ජනාධිපති සමාව දෙන්න කටයුතු කළා තිනවා මම දන්නේ ඉතාමත් සාධනීය කාරණයක් දැන් දුමින්ද සිල්වා මහත්මයාටත් එවැනි අසාධාරණයක් සිදු වෙච්ච බව අපි අමතකෙන් කියන්න ඕනේ නැහැ එතුමා ඒ සිද්ධිය සිදු වුණත් මැතිවරණ කාල සීමාවක මැතිවරණ ව්‍යාපාරට සම්බන්ධ වෙච්ච වෙලාවක ඒ වගේම එතුමා කරපු ඉල්ලීම සරකලා බලලා නීති උපදේශු පතලා ජනාධිපතිතුමයි තීන්දුව අරගෙන තියෙනවා දැන් LTT සංවිධානයේ හිටපු සමාජිකයන් නිදහස වෙනකොට ඇමරිකා එක්සත් ජනපතයෙන් හොඳ කියනවා නමුත් දුමින්ද සිල්වා කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට නිදහස දෙනකොට ඒක හොඳ නැහැ කියනවා. ඒකෙන් අපිට තේරෙනනේ කුහකකම කොච්චරද කියලා. ඉතින් එතුමාටත් අර පොදු සමාව හැමෝටම දෙනකොට එතුමාටත් ලබා දෙනවා. ඒකේ වරදක් අපි දකින්නේ නැහැ. පොසොන් පොහෝ දිනේට සමගාමීව පැවති බැතිගී සරණි ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසක දීප පැවතුණා. ඊයේ දිනේට යෙදී තිබුණු පොසොන් පොහේ නිමිත්තෙන් දිවයින පුරා විවිධ පින්කම් සහ බැතිගී වැඩසටහන් සංවිධානය කර තිබුණා. තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු සහ නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ තන්තිරිමලේ ආලෝක පූජාව ඊයේ දිනේ පැවැත්වුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහරද ඊයේ වීදි සංචාරය කරනු ලැබුවා. සංචරණ සීමා හේතුවෙන් මෙවර පෙරහැර මාලිගා පරිශ්‍රයටම සීමා වී තිබුණා. පොසොන් පොහේ නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනාවන්ද පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණා. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව මෙවර පොසොන් පොහොය සැමරුවේ මේ අයුරින් තර්ස්ටන් විද්‍යාලය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව විද්‍යාලය බෞද්ධ සංගමය සහ සෞන්දර්ය අංශයේ එක්ව සංවිධානය කළ පොසොන් සම්භාවනා බැතිගී මියසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ පැවැත්වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පොසොන් බැතිගී වැඩසටහනද මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ පැවැත්වුණා. ශ්‍රී ලංකා
සඳහා ගුවන් හමුදා විසින් මිහින්තලේ මහසෑරදුන් වර්ණ ගැන්වීම ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලැබුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පොසොන් ආගමික වතාවත් මෙන්ම බැතිගී වැඩසටහන්ද නිවෙස්වලටම සීමා වී තිබුණා. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේ 59 කිලෝමීටර් කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුත්කලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම මාර්ගයේ වාහන ගමන් කිරීමට මෙතෙක් අවසර නොමැති අතර මෝටර් රථය සහ යතුරු පැදිය එකම දිශාවට අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සමග මෝටර රථය සහ යතුරු පැදිය ගිනි ගැනීමට ලක්ව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන්ගත් අවුරුදු 19 සහ 24 යන වයස්වල පසු තරුණයින් දෙදෙනෙක්. ධාවනීය වූ මෝටර රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පලා ගිය අනෙක් සැකකරුවන් 3 දෙනා සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. ජාතික පිරිවෙන් දිනය නිමිති කර ගනිමින් සහ පවතින කොරෝනා වසංගතය කඩිනමින් දුර්වී රටට යහපත උදා වේවා යන ප්‍රාර්ථනය මුල් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලැබූ අට දිශා පිරිත අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙනේදී පැවැත්වුණා. කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් භගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසින කෙසල්ගමු ඔයට තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන කසලතේ එක් කිරීම හේතුවෙන් කෙසල්ගමු ඔයේ ජලය කළු පැහැගෙන් වී තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව වැඩිමිලට රජයේ අනුමත මත්පැන් අලවිකල සැකකරුවෙකු මත්පැන් බෝතල් තොගයක් සමග නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගිනිගත් තේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් ඩෝසර් කර පස්පුරවා වෙළඳ සැල් කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඊට විරෝධතාවය පළ කරමින් ගිනිගත් තේන රංජුරාව ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම් 4ක ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින්නිමවඩ පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිතමෙම අපගේ රාත්‍රී පුවත් විකාශයේ සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyatha TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.